කේන්ද්‍රයේ ගත්තාම රාජයෝග තුනක් තියෙන බව පැහැදිලිව කියන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ එයා වෘශ්චික ලග්න හිමියෙක්. උපත් කේන්ද්‍රයේ ගෝඨාභය රාජපක්ෂ මෙතුමාගේ යම් යම් සුබ තත්ත්වයන් සුබ ප්‍රතිඵල ගෙන දෙන රාජයෝග තිබුණු කේන්ද්‍රයක් බව වුණත් මැතිවරණයේ දින උදෑසන වෙන විට එතුමයි කේන්ද්‍රයේ යම් මට්ටමකින් පල්ලෙහා බැසීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. උපත් කේන්ද්‍රයේ දෙදෙනාගේම රාජයෝග යම් මට්ටමකින් තියෙනවා. නමුත් සජිත් ප්‍රේමදාස මෙතුමාගේ රාජයෝග යම් යම් ප්‍රමාණයකින් වැඩි, එතුමාගේ රාජයෝග යම් මට්ටමකින් ඉතා ඉහළින් තියෙනවායි කියන කාරණාව කියන්න පුළුවන්. ඒ වගේම තමයි චන්දේ දවස උදෑසන වෙනකොට සජිත් ප්‍රේමදාස මෙතුමායි කේන්ද්‍රයේ ගෝඨාභය රාජපක්ෂ මෙතුමා කේන්ද්‍රයට වඩා යම් මට්ටමකින් ඉහළ මට්ටමකින් තියෙනවායි කියන කාරණාව තමයි මේ අවස්ථාවේදී කියන්න පුළුවන්. මාගේ අදහසේ හැටියට නම් එතුමා මෙම එළඹෙන ජනාධිපතිරණයෙන් ජයග්‍රහණය ලබයි කියන කාරණාව මට මේ අවස්ථාවේ පැහැදිලිවම කියන්න පුළුවන්. එළඹෙන 2019 නොවැම්බර් මාස 16 වෙනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිරණය සම්බන්ධයෙන් ජ්‍යොතිෂ්‍යමය විග්‍රහයක් කිරීමට තමා බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් මෙම ජනාධිපතිරණයේදී මෙම ජනාධිපතිරණයට ඉදිරිපත් වෙලා ඉන්න ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා, එනම් ගෝඨාභය රාජපක්ෂත් ඒ වගේම සජිත් ප්‍රේමදාස යන මැතිවරුන්ගේ කේන්ද්‍රය ඇසුරින් තමයි මෙම ජ්‍යොතිෂ්‍යමය විග්‍රහය කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම ප්‍රධාන අපේක්ෂකයෙක් වෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කේන්ද්‍රය ඇසුරින් අපි යම් විග්‍රහයක් කිරීමට බලා කරමු. එතුමා වෘශ්චික ලග්න හිමියෙක්. එතුමාගේ උප්පත්ති කේන්ද්‍රයේ ලග්නාධිපති කුජ ලග්නෙන් හත් වෙන්නේ තැම්පත් වෙලා ඉන්නවා. ඒ වගේම දසවැන්නාධිපතියත් සමග තමයි තැම්පත් වෙලා ඉන්නේ. ඒ දසවැන්නාධිපතියත් සමග තැම්පත් වීම තුළ යම් බලය සම්බන්ධයෙන් ඉතා පැහැදිලි තත්ත්වයක් ගොඩනගලා තියෙනවා. විශේෂයෙන් ලග්නාධිපති සහ දසවැන්නාධිපති යෝග වීම, ඒ වගේම දහවැන්නෙන් දහවැන්නේ මේ දෙදෙනා යෝග වීමත් මෙම බලය සම්බන්ධයෙන් ඉතා පැහැදිලි ප්‍රවණතාවයක් තිබෙන බව මේ අවස්ථාවේදී කියන්න පුළුවන්. ඒ වගේම මෙම කේන්දරේ පස්සෙන්නාධිපති ගුරු පස්සෙන්නීම තැන්පත් වීමත් ඉතා හොඳ ලක්ෂණයක්. මේ ලග්නේ ඉතා බලවත් කියන්න පුළුවන් අපට. විශේෂයෙන්ම අපි ගත්තොත් සෙනසුරු 11 වැනි තැන්පත් වෙලා ඉන්න 11 වැනි කියලා කියන්නේ අපි ගත්තොත් මහා සමිති සමාගම් ඒ වගේ වෘත්තීය සංගම් ගැන කතා කරන රාශිය අධිපතියා. ඉතින් මේ සෙනසුරු වගේ ග්‍රහයක ඒ වගේ රාශියක තැන්පත් වීම තුළ විශේෂයෙන්ම මේ වෘත්තීය සංගම් වෘත්තීය සමිතියල සහයෝගය එතුමාට ලබා ගන්න පුළුවන් බව පැහැදිලිව කියන්න පුළුවන්. ඒ වගේම මේ 10 වැනි රවි තැන්පත් වීම ඉතා හොඳ පිහිටීමක් එතුමායි කේන්දරේ බලය සම්බන්ධයෙන් කතා කරනවා නම් එක් කාරණාවකට තියෙන්නේ මේ 10 වැනි අධිපතිය 10 වැනි දකින්නේ නැහැ. මේ 10 වැනි අධිපතිය 10 වැනි දකින්නේ නැහැ කියන කාරණාව ගත්තොත් යම්කිසි රාශියක් බලවත් වෙනවා නම් ඒ රාශිය බලවත් වෙන්නේ එම රාශිය අධිපතියා එම රාශිය දැක්කොත්. අපි සාමාන්‍යයෙන් තනතුරක් ගැන කතා කරනවා නම් වෘත්තීය රැකියාවේ එහෙම නැත්නම් රාජ්‍ය බලය ගැන කතා කරනවා නම් මේ 10 වැනිට තියෙන තැන ඉතාම ඉහළයි. ඒ වගේම 10 වැනි ත්‍රිකෝණගත රාශි දෙකක් තියෙනවා. 10 වැනි සහ 6 වැනි මෙම රාශි දෙකේ අධිපතීන් සමහා ඒ අධිපතීන් එම රාශි දෙකීම හෝ එම රාශි අධිපතීන් තමන් ස්ථානයේ සිටින තමන්ගේ ස්ථානෙන් සිටින ස්ථාන සම්බන්ධයෙන් අපි කතා කරනවා. ඉතින් ඒ අනුව ගත්තාම මේ 10 වැනි අධිපතිය 10 වැනි දකින්නේ මේක ඉතා ඒක යම් මට්ටමකින් එතුමාගේ බලය අඩුවීමක් පෙන්නුම් කරන්නත් පුළුවන්. නමුත් මේ 2 වැනි අධිපති ගුරු තමන්ගේම රාශියක බලවත් වෙලා ඉන්නවා. 2 වැනි අධිපති ගුරු තමන්ගේම රාශියක බලවත් වෙලා ඉන්නවා. එතකොට ඒ අනුව ගත්තාම දැන් 6 වැනි අධිපතිය තමන්ගේ රාශියෙන් 2 වැනි තැන්පත් වෙලා ඉන්නවා. මේ කියන කුජට 2 වැනි පිය 10 වැනි පේනවා. 6 වැනි අධිපති කුජට 10 වැනි පේනවා. එතකොට අර 10 වැනි අධිපතිය 10 වැනි නොදැක්කත් 6 වැනි අධිපති කුජට 10 වැනි පිනීම අර 10 වැනි අධිපති 10 වැනි දැකීම නොදැකීම මේ අඩුපාඩුව යම් මට්ටමකින් අපට අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ තමයි ගෝඨාභය රාජපක්ෂ මෙතුමාගේ කේන්දරේ උප්පත්ති කේන්දරේ. අපි ඊළඟට කතා කරමු මේ ඊළඟ අනිත් විරුද්ධ පක්ෂයෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මෙතුමාගේ
කේන්ද්‍රයේ සම්බන්ධයෙන් එතුමා මිතුන් ලග්න හිමියෙක්. මේ මිතුන් ලග්න හිමි කේන්ද්‍රයේ ලග්නාධිපති බුද ලග්නෙන් හත්වැන්නේ තැන්පත් වෙලා ඉන්නවා රවිත් සමග. මේ රවිත් සමග තැන්පත් වෙනකොට මේ රවි කියලා කියන්නේ තුන්වැන්නාධිපතියා. මේ රවි කියලා කියන්නේ රාජ්‍යකාරක ග්‍රහයා. මේ රාජ්‍යකාරක ග්‍රහයා රාජ්‍ය බලය ලබා දෙන ග්‍රහයා, රාජ්‍යත්වය ලබා දෙන ග්‍රහයා. මේ ලග්නාධිපති සමග තැන්පත් වීම තුළ මේ එතුමාගේ උප්පත්ති කේන්දරේ ඉතා හොඳ පිහිටීමක් පෙන්නුම් කරනවා මේ රාජ්‍ය බලය සම්බන්ධයෙන්. ඒ වගේම මේ හත්වැන්නින් ලග්නාධිපති සහ රවිට මේ දහවැන්න පෙනෙනවා. දහවැන්න කියලා කියන්නේ මීනය. මේ මීනේ පෙනීම ඉතාම හොඳ ලක්ෂණයක් බවට පෙන්නුම් කරන්න පුළුවන්, විශේෂයෙන් ලග්නාධිපති දහවැන්න දැකීම. ඒ වගේ මේ රාජ්‍යකාරක ග්‍රහයා දහවැන්න දැකීම මේක ඉතා හොඳ ලක්ෂණයක් බවට පෙන්නුම් කරන්න පුළුවන්. ඒ වගේම මේ දහවැන්නාධිපති ගුරු, දහවැන්නාධිපති ගුරු ලග්නෙන් දෙවැන්නේ කටකේ උච්ච වෙලා ඉන්නවා. විශේෂයෙන් මේ දේශපාලනය ගත්තාම දහවැන්න අධිපතියාගේ තත්ත්වය ගැන අපි විශේෂ සැලකිල්ලක් දක්වනවා. එතකොට මේ දහවැන්නාධිපති ගුරු දහවැන්නෙන් දහවැන්නට ත්‍රිකෝණගත වෙලා කටකේ ලග්නෙන් දෙවැන්නේ කටකේ උච්චස්ව තත්ත්වයෙන් තැන්පත් වීම තුළ එතුමාට රාජයෝග තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන බව පෙන්නුම් කරන්න පුළුවන්. ඒ වගේම අර කලින් කිව්වා වගේ මේ ලග්නාධිපති බුදට රවියෝගම වීම තුළ බුද ආදිත්‍ය කියන මහා බලගතු යෝගියත් මේ අවස්ථාවේදී උදා වෙලා තියෙනවා. ඊළඟට මේ දහවැන්නාධිපතිය දහවැන්නට ත්‍රිකෝණගත වෙලා දෙවැන්නේ ඉන්න මේ ගුරු ග්‍රහයා දහවැන්න දැකීම ඉතාම බලවත් කියන එක මේ අවස්ථාවේදී පෙන්වන්න පුළුවන්. එතකොට මේ විශේෂ අවස්ථා කීපයක් පෙන්වුම් කරනවා මේ රජිත් ප්‍රේමදාස මෙතුමාගේ කේන්දරේ. ඊළඟට අපි ගත්තොත් මේ නමවැන්නාධිපතියා, දැන් දහවැන්නාධිපතියා ගුරු, නමවැන්නාධිපතියා සෙනසුරු. නමවැන්නාධිපති සෙනසුරු ග්‍රහයා උප්පත්ති කේන්දරේ දහවැන්නේ තැන්පත් වෙලා ඉන්නවා. මේ දහවැන්නේ තැන්පත් වීම තුළ දහවැන්නේ ඉන්න සෙනසුරුට දෙවැන්නේ ඉන්න ගුරුව ත්‍රිකෝණගතව පේනවා. එතකොට ඒ දෙන්නා යෝග වෙලා ඉන්නේ එකිනෙකාට. එතකොට මේ 9-10 අධිපති දෙන්නා යෝග වෙලා ඉන්නවයි කියලා කියන්නේ මේක ධර්ම කර්මාධිපති යෝගයක් හැටියට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ ධර්ම කර්මාධිපති යෝගයක් හැටියට හඳුන්වනකොට විශේෂයෙන් අපි කියනවා මේ යෝග රාජයෝග කීපයක් අපි හඳුන්වනවා ජ්‍යොතිෂී, විශේෂයෙන් ගජකේසරී කියන යෝගේ. ඒ වගේම ධර්ම කර්මාධිපති යෝගයේ, ඒ වගේම චන්ද්‍රාදී යෝගය, මේ වගේ යෝග කීපයක් අපි සලකනවා මේ රාජ්‍යත්වයේ රාජ නායකත්වයට පත් වෙන කෙනෙකුගේ කේන්දරේ තියෙනවද කියලා. විශේෂයෙන් එයා දේශපාලනයට එන්න ඕන. සාමාන්‍ය අය මේ වගේ යෝග තියෙන අය තියෙනවා. නමුත් දේශපාලනයට ඇවිල්ලා ඉන්න අයගේ කේන්දර තමයි විශේෂ සැලකිල්ලට ලක් කරන්නේ. ඒ වගේම ඒ මැතිවරණයට ඉදිරිපත් වෙනකොට තමයි අපි මේ සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන්නේ. එතකොට මේ කේන්දරේ ගත්තාම රාජයෝග තුනක් තියෙන බව පැහැදිලිව කියන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ මැතිවරණ දිනයේ උදෑසන ග්‍රහචාරී ඇති කරන යෝග තත්ත්වයන් මොනවද, ඒ යෝග එකිනෙකාගේ කේන්දරවලට බලපවත්න්නේ කොහොමද කියන එකත් අපි සාකච්ඡා කරලා බලමු. විශේෂයෙන් අපි ඉස්සෙල්ලා කතා කරා වගේ ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ එයා වෘශ්චික ලග්න හිමියෙක්. මේ වෘශ්චික ලග්න හිමි කේන්දරේ ලග්නයේ සිකුරු තැන්පත් වෙලා ඉන්නවා. විශේෂයෙන් මේ සැප සම්පත් ගැන කතා කරනවා කොට මේ සිකුරු කියන ග්‍රහය ඉතා විශිෂ්ට ප්‍රතිඵල දෙන ග්‍රහයෙක්. හැබැයි දොළොස්වැන්නාධිපතිය තමයි මේ ලග්නේ තැන්පත් වෙලා ඉන්නේ. විශේෂයෙන් මේ දොළොස්වැන්නාධිපතිය ලග්නේ තැන්පත් වෙලා ඉන්නකොට දොළොස්වැන්න කියලා කියන්නේ මේ භංග රාශිය. එතකොට මේ භංග රාශිය අධිපතිය දොළ ලග්නේ තැන්පත් වෙලා ඉන්නවා. ඒ ග්‍රහයා ලග්න තමන්ගේ රාශිය වන හත්වැන්න දකිනවා. මේ හත්වැන්න දැකීම තුළ මේ සිකුරු ග්‍රහය බලවත් වුණත් මේ සිකුරු ලග්නේ ඉන්න ග්‍රහයා දහවැන්න දකින්නේ නැහැ. මේ ලග්නේ ඉන්න ග්‍රහයා දහවැන්න දකින්නේ නැහැ. එතකොට මේ දහවැන්න යම් මට්ටමකින් පීඩාවට ලක් වෙලා ඉන්නවා. ඒ වගේම ලග්න දහවැන්නාධිපතිය අපි බලමු මේ දහවැන්නාධිපතිය කොතනද ඉන්නේ කියලා. දහවැන්නාධිපති රවි, දහවැන්නාධිපති රවි මේ අවස්ථාවේදී ඉන්නේ චන්දේ දවස් උදෑසන සහ ඊට දින 20කට 25කට උඩදී දහවැන්නාධිපති රවි තැන්පත් වෙලා ඉන්නවා තුලාල රාශියේ. ලග්නෙන් දොළොස්වැන්නේ තුලා රාශියේ. මේ තුලා රාශිය තැන්පත් වෙලා ඉන්න රවි නීච වෙලා ඉන්නේ. තුලාවේ රවි නීචයි. එතකොට මේ තුලාවේ රවි නීචයි. එතකොට දහවැන්නාධිපතිය දොළොස්වැන්නේ නීච වෙලා ඉන්නවයි කියන්නේ මේ ලග්නෙට ඒ තරම් හොඳ ප්‍රතිඵල ලැබෙන බවක් පෙන්වුම් කරන්නේ නැහැ. ඉතින් ඒ අනුව බලපුවාම මේ උප්පත්ති කේන්දරේ ගෝඨාභය රාජපක්ෂ මෙතුමාගේ යම් යම් සුබ තත්ත්වයන්, සුබ ප්‍රතිඵල ගෙන දෙන රාජයෝග තිබුණු කේන්දරයක් වුණත් මැතිවරණයේ දින උදෑසන වෙන විට එතුමයි කේන්දරේ යම් මට්ටමකින් පල්ලෙහ බැසීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට අපි බලමු මේ මැතිවරණ දින උදෑසනේ
සජිත් ප්‍රේමදාස මෙතුමා කොහොමද එතුමාගේ කේන්දරේ ග්‍රහතත්වයන් පිහිටලා තියෙන්නේ කියලා. එතුමා මිතුන් ලග්න හිමියෙක් කියලා මම කලින් කිව්වා. එතුමාගේ මිතුන් ලග්න හිමි කේන්දරේ චන්ද්‍රයා ලග්නේ තැන්පත් වෙලා ඉන්නවා. මේ චන්ද්‍රයාට තමන් ඉන්න රාශියෙන් දහවැන්න පේනවා. මේ තමන්ගේ රාශියෙන් දහවැන්න පේනවා කියලා කියන්නේ දහවැන්න බලවත් වෙනවා. එතකොට මේ දහවැන්න බලවත් වෙනකොට චන්ද්‍රයාගෙන් දහවැන්නාධිපති ගුරු කොතනද ඉන්නේ කියලා අපි බලමු. මේ දහවැන්නාධිපති ගුරු දහවැන්නෙන් දහවැන්නේ හත්වැන්නේ තැන්පත් වෙලා ඉන්නවා සෙනසුරුත් එක්ක. මේ සෙනසුරු කියලා කියන්නේ දුප්පත් මිනිහා, පෑගෙන මිනිහා කම්කරුවාගෙන නියෝජනය කරන්නේ සෙනසුරු. එතකොට මේ හත්වැන්න කියලා කියන්නේ මොකද්ද? හත්වැන්න කියලා කියන්නේ මහජන සහයෝගයේ ප්‍රසාදයේ, ඒ වගේම හවුල්කරුවන්ගේ, තමන්ගේ හිතමිත්‍රාදීන්ගේ සහයෝගය, උදව් උපකාර ලැබෙනවායි කියන රාශිය. එතකොට මේ දහවැන්නාධිපති ගුරු දහවැන්නෙන් දහවැන්නේ හත්වැන්නේ තැන්පත් වීම තුළ සහ සෙනසුරු සමග තැන්පත් වීම තුළ තමන්ට ඒ මහජනතාවගේ උදව් උපකාර, ඒවා විශේෂයෙන් මේ සුදු ජාතීන්ගේ උදව් උපකාර තමන්ට ලැබෙනවායි කියන කාරණාව පැහැදිලිව කියන්න පුළුවන්. ඒ වගේම මේ දෙදෙනාගේම කේන්දරයේ මේ රවි කියන රාජ්‍යත්වයේ සංකේත කරන ග්‍රහයා නීච වෙලා ඉන්නේ. නමුත් සජිත් ප්‍රේමදාස මෙතුමාගේ කේන්දරේ පස්වැන්නේ තමයි රවි නීච වෙලා ඉන්නේ. පස්වැන්න තුලාව පස්වැන්නේ රවි නීච වෙලා ඉන්නේ. එතකොට මේ පස්වැන්න කියන රාශිය අර දොළොස්වැන්නට වැඩිය ටිකක් හොඳ රාශියක් කියලා අපිට කියන්න පුළුවන්. පස්වැන්න කියලා කියන්නේ පූර්ව පුණ්‍යස්ථානය. මේ පූර්ව පුණ්‍යස්ථානයේ රවි නීච වෙලා ඉඳීම ඊතරම් දුරට අසුභ ප්‍රතිඵල ගෙන දෙන තත්ත්වයක් උදා කරන්නේ නැහැයි කියන කාරණාව මට කියන්න පුළුවන්. එතකොට මේ දහවැන්නාධිපතිය දහවැන්න දැකීමත්, ලග්නයේ සිටින චන්ද්‍රයා දහවැන්න දැකීමත් කියන කාරණා, ඒ වගේම රාජ්‍යකාරක රවිග්‍රහයා කුජ සමග යෝග වෙලා පස්වැන්නේ තැන්පත් වී සිටීමත් කියන කාරණාව, මේ පස්වැන්නේ ඉන්න ග්‍රහයා ලග්නයේ දකිනවා, ඒ වගේම පස්වැන්නේ ඉන්න ග්‍රහයා නමවැන්න දකිනවා, ඒ වගේම මේ කියන කාරණාව උඩ මේ මෙම කේන්දරයේ යම් මට්ටමකින් ඉතා බලවත් කියන කාරණාව මට කියන්න පුළුවන්. ඉතින් අපි සංසාධනාත්මක කතා කරලා බැලුවොත් චන්දේ උප්පත්ති කේන්දරයේ දෙදෙනාගේම රාජයෝග යම් මට්ටමකින් තියෙනවා. නමුත් රාජ සජිත් ප්‍රේමදාස මෙතුමාගේ රාජයෝග යම් යම් ප්‍රමාණයකින් වැඩි. එතුමායි කේන්දරයේ වර්ණ ලග්නේ, ඒ වගේම චන්ද්‍ර කේන්දරයේ, සූර්ය කේන්දරයේ නිරීක්ෂණය කරලා බැලුවත් ඒ කේන්දරවලත් රාජයෝග පිහිටලා තියෙනවා. ඒ අනුව බලපුවාම එතුමාගේ රාජයෝග යම් මට්ටමකින් ඉතා ඉහළින් තියෙනවායි කියන කාරණාව කියන්න පුළුවන්. ඒ වගේම තමයි චන්දේ දවස උදෑසන වෙනකොට සජිත් ප්‍රේමදාස මෙතුමායි කේන්ද්‍රයේ, ගෝඨාභය රාජපක්ෂ මෙතුමා කේන්ද්‍රයට වඩා යම් මට්ටමකින් ඉහළ මට්ටමකින් තියෙනවායි කියන කාරණාව තමයි මේ අවස්ථාවේදී කියන්න පුළුවන්. ඉතින් මගේ අදහසේ හැටියට නම් එතුමා මෙම ඉලමෙන ජනාධිපතිරණයෙන් ජයග්‍රහණය ලබයි කියන කාරණාව මට මේ අවස්ථාවේ පැහැදිලිවම කියන්න පුළුවන්.